බීට්රූට් වලින් ව්‍යංජනයක් හදන්න තමයි මම අද හිතාගෙන ඉන්නේ. ගොඩාක් දුවල පුතාලා මට කියලාවලා තිබුණා බීට්රූට් ව්‍යංජනයක් හදන්න කියලා. අපි එහෙනම් බලමු කොහොමද රසට මේක හදාගන්නේ කියලා. දැන් මේ බීට්රූට් ව්‍යංජනයේට බලන්න මම කපාගෙන තින්නේ ඕගලන්ට පුරුදු විදියට කපා ගන්න. හීනි කූරු කූරු වගේ තිබෙයි සමහර කලාට මම කපා ගන්නවා. මම මේ බීට්රූට් ව්‍යංජනයේ මේ විදියට කපලා තියෙන්නේ. දැන් අපි එකට දාගමු කරපිංච ටික. රම්පි මන් දාන විදිහට කරපිංච මදි වගේනේ තා ටිකක් දාමු. අපි රත්තු ලුණු ඊට දෙකක් විතර දාමු. මේ වගේ හැමතිස්සෙම මොකක් හරි එකක් තියාගන්න මේ නැටි අරම මේව දාන්න දාලා ලෑල්ල හැමතිස්සෙම ලස්සනට තියාගන්න ලෑල්ල පිරිසිදුවට තියාගන්න ලෑල්ල උඩ අරම මේව තියන්නේ නැතුව මේකට අපි තව අමු මිරිස් චුට්ටක් භාගයක් විතර දාමු මේකෙන් දාලා මේ ටික දාලා අපි දැන් කහෙන්දි භාගයක් විතර දාමු. ඊපස්සේ ලුණු ගන්න ප්‍රමාණය හැටියට ග්‍රෑම් 200ක් විතර තියෙනවා මෙතන බීට්රූට්. ඊට පස්සේ කුරුඳු කෑල්ල. කුරුඳු කෑල්ලකට මේ පොඩි කෑලි දෙකක් මන් දාන්නේ. උලුවාල් හැඳි කාලක් වගේ. ඊට පස්සේ කරි පවුඩර් එකත් මේ වගේ හැඳි භාගයක් වගේ තේ හැඳින් භාගයක් වගේ. ගම්මිරිස් චුට්ටක් මේකේ ගොඩක් ටිකක් පැණි රස වගේ තියෙන ඉන්න ගම්මිරිස් ටික දාලා පිලුණුත් දැම්මා. අපි දියකිරි ටික කෝප්ප කාලක් වගේ අඩු ගින්දරේ අපි මේක දැන් ඕගලන් සමහරක් අය කැමති නම් මේකට මේ මිරිස් කුඩු ටිකකුත් දානවා. මොකද මේකේ පැණි රසට එහෙම කැමති නැත්තම් මිරිස් කුඩු උනත් ටිකක් දාගන්න පුළුවන්. මේක ලිපට තියමු දැන්. අපි දැන් මේක ලිපට තියලා පොඩ්ඩක් තැම්බෙන්න තියමු. දැන් ඔයගලන්ට පේනවනේ මේ වගේ වෙලාවට ගින්දර වැඩියෙන් දැන් ඔන්න ගින්දර අඩු කරගන්න ඕනේ. දැන් හොඳටම අඩු කරලා ගින්දර මේක තැම්බෙනකම් අපි තියාගමු. හැමතිස්සෙම ටිකක් ගින්දර වැඩියෙන් තිබ්බට පස්සේ නටන ළඟ ඉන්න ඕනේ. නටන කොට ටක් ගාලා ගින්දර අඩු කරලා වහලා ආයේ තැම්බෙන්න තියමු. කිරි ටික ටිකක් හින්දෙන්න ගිහිල්ලානේ බලමු තැඹිලාද කියලා. තව චුට්ටක් තැඹුණොත් හොඳයි. ටිකක් බාගෙට වගේ තැඹිලා තියෙන්නේ. අපි හොදට දැන් මේ වගේ එකකට මේ දෙවිනි කිර දිය කිරි ගොඩක් හිඳුනට පස්සේ මිටි කිරි දානකොට තමයි මේ මිටි කිරි විතරයිනේ එතකොට තමයි ගොඩක් කිරි රහ වගේ එන්නේ. අපි බලමු තව ටිකකින්. මේ බලන්න කිරි නෑනේ. දැන් මෙන්න මේ වගේ දිය කිරි ටික හින්දෙන්න ඕනේ. ඊට පස්සේ තමයි අපි මිටි කිරි දාලා මේක හොද්දක් වගේ නෙවෙයිනේ. එච්චරම කිරි ඕනෙත් නැහැ මේකට. තව උන පොඩ්ඩක් දාමු. දාලා දැන් චුට්ටක් ගින්දර වැඩි කරලා මේක කිරි ටික මේකේ දැවටිලා
කිරි පැහිලා මේක දැවටිලා පොඩ්ඩක් හිඳෙනකන් අපි අරලා තියමු. මේ බලන්න. දැන් මිටි කිරි ටික නටනවා. දැන් අපි ඕෆ් කරමු. දැන් ඉවෙනකොට මේක හොඳට කිරි හොඳට මේ දැවටිලා වගේ එනවා දැන්. අපි ලුණුත් බලමු හැමතිස්සෙම මතක තියාගන්න. එළවලුක් බානකොට ලුණු බලලා තමයි බාන්න ඕන. හොඳට තියෙනවා රසට තියෙනවා. අපි මේක බාගමු. මේ වගේ හදලා බලන්න කොකලා. එහෙනම් ඔක්ලනුත් මේක රසට හදලා ගෙදර ආයට පිළිගන්වන්න. අපි ආයෙත් හම්බ වෙමු. මං අනෝ.